ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබුණු මේ සංරක්ෂණය කරගත යුතු ආරක්ෂා කරගත යුතු වඳවී යෑමේ තර්ජනයකට මුහුණ දාලා මුහුණ දී තිබුණු ආරක්ෂා කරගත යුතු ගසක් ලෙස රතු දත්ත පොතට පරිසර බලධාරීන් විසින් ඇතුළත් කරපු ගස ඊයේ දවසේදී හිටි හැටියෙම ස්ථානින් අතුරුදහන් වෙනවා. ඒතර මේ ගහ අතුරුදහන් කළේ කවුද? මේ ගහ මේ විදියට හොර රහසේම නිසි කිසිම නීත්‍යානුකූලව හෝ සදාචාරාත්මකව නොවන ආකාරයට මේ ගස මේ ස්ථානයෙන් හදිසියෙම විශාල මෙහෙයුමක් යොදලා යන්ත්‍ර සූත්‍ර යොදලා හොර රහස ඉවත් කරගත්තේ කවුද? මේ ඉවත් කර ගැනීම පිටිපස්සේ තිබෙන උවමනාව මොකක්ද? මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් පරිසරයට ආදරය කරන අය වගේම ලංකාවේ ඉන්න සියලු මිනිසුන් මේ ගැන අවධානය යොමු කරන්න ඕන කියලා අපි හිතනවා. මේ ගස අතුරුදහන් වීම සම්බන්ධයෙන් අපි නිශ්චිතව චෝදනා කරනවා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි මාර්ග සංවර්ධන අධිකාරිය. මාර්ග සංවර්ධන අධිකාරිය වහාම මැදිහත් විය යුතුයි, තමන්ගේ වගකීම ඉටු කළ යුතුයි, රට හමුවේ ප්‍රකාශ කළ යුතුයි. මොකද රාජ්‍ය ආයතනයක් නිසා කුමන කරුණක්ද හේතු වුණේ මේ ගහස හිටි හැටියේ මේ ස්ථානයේ මේ විදියට හොර රහසේ විශාල මෙහෙයුමක් දාලා ගෙනියන්න? ඒ වගේම ඔවුන්ට අපි අහනවා මේ නිලධාරීන්ට කවුද මේ තීන්දුව දුන්නේ? මේ වෙනි මෙහෙයුමකින් මේ ගහ අතුරුදහන් කිරීමට අදාළ කරන තීන්දුව දුන්නේ කවුද? රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් තිබෙනවා ජනතාවට මේ ගැන ඇත්ත පැහැදිලි කරන්න. ඒකින්ද ඔවුන් කිව යුතුයි රටට ඇයි කුමක්ද කවුද වග කිව යුත්තා, කවුද නියෝගය දුන්නේ, කුමක් සඳහාද මේ ගස මේ විදියට මේ ස්ථානයෙන් වගකීම් විරහිත ආකාරයට නීත්‍යානුකූල නොවන විදියට හිතුමනාපයට රාජ්‍ය බලය පාවිච්චි කරලා මේක අයින් කරන්න අදාළ කරන පසුබිම සකස් කළේ කවුද, නීතිය හදලා දුන්නේ කවුද, උපදෙස දුන්නේ කවුද කියන එක හෙළි කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ සඳහා නිශ්චිතවම පරිසර අමාත්‍යංශය, එහෙම නැත්නම් වන සංරක්ෂණ අමාත්‍යංශය, එහෙම නැත්නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේකට වගකිව යුතුයි. ඔවුන් වහාම මැදිහත් විය යුතුයි මෙවැනි විශේෂිත ශාකයක්, වියකෙමින් යන ශාකයක්, රතු දත්ත පොතට ඇතුළත් කළ තිබුණු ශාකයක්, ආරක්ෂා කරගත යුතු ශාකයක් කොහොමද මේ විදියට මාර්ග සංවර්ධන අධිකාරිය හිතුමනාපයට මේ ස්ථානෙන් ඉවත් කිරීමට අදාළ කරන මැදිහත් වීම කරේ කොහොමද? ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන නීතිය අපි දන්නවා 1937 අංක 2 කියන වනසත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ එහි 42 වගන්ති යටතේ ආරක්ෂා කරගත යුතු, සංරක්ෂණය කරගත යුතු වන සම්පත් කියන කාරණාව යටතේ නීතිය උපරිම තිබෙනවා, නීතියේ ප්‍රතිපාදන තිබෙනවා, පවතින නීතියේ පවා ප්‍රතිපාදන තිබෙනවා. බලධාරීන්ට මේ සඳහා අවශ්‍ය කරන මැදිහත් වීමක් සිද්ධ කරන්න. ඒ වගේම අපි දන්නවා මෙතන 1980 අංක 44 දරන ජාතික පාරිසරික පනත පවා උල්ලංඝනයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ හින්දා සත්ත්ව වෘක්ෂලක්ෂා ආඥා පනත යටතේ වන සංරක්ෂණ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි වනජීවි නිලධාරීන් වෙත බලතල පැවරිලි තිබෙනවා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මේ අපරාධය මේ විනාශය කරපු නිලධාරීන් ගැන තොරතුරු සොයන්න, ඔවුන්ව වාර්තා කරන්න, ඔවුන්ට එරෙහිව මේ අපරාධය අදාළව කරුණු වාර්තා කරන්න, ඒ වගේම ඔවුන්ව අධිකරණයක් ඉස්සරහට පමුණුවන්නට අදාළ කරන නීති මේ තිබෙන වන සංරක්ෂණ නීති ඇතුලේ ප්‍රමාණාත්මක ලෙසම තිබෙනවා. ඒ හින්දා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ඔවුන්ට දඬුවම් කළ හැකි මේ නිලධාරීන්ට මේ විනාශය, මේ අපරාධය, මේ අත්නොහොමතික භාවයට එරෙහිව නීති ක්‍රියාත්මක කළ හැකි ඉතින් ඒ සඳහා වන මැදිහත් වීම සිද්ධ කරන එක මේ වෙලාවේ අපි හිතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුව
සියලුම නිලධාරීන්ට මේ වෙලාවේ ඒ වගකීම පැවරෙන බවත් අපි සඳහන් කරනවා. මේ සදාචාර විරෝධී, එහෙම නැත්නම් නීති විරෝධී මේ අත්නෝමතික රාජ්‍ය මැදිහත් වීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම පරිසර සංවිධානය වගේම මේ රටේ සියලු පුරවැසියන්ටත් මෙන්න මේ අත්නෝමතික භාවය හෙට ඊයේ දවසේ පඬු කරදගහට අත්ුණා වූ අත්නෝමතික රාජ්‍ය මැදිහත් වීම ඕනෑම මොහොතක මේ රටේ ඉන අනිකුත් ස්වභාවික සම්පත් වලට දුව මිනිස්සුන්ගේ ජීවිත වලට දුවද විය හැකි අනතුරක් ලෙස තිබෙනවා. හින්දා පාලකයෝ තමන්ට කරගත යුතු දේ ඔවුන් හිතන ඔවුන්ට ඕන කරන මේ ඊනියා සංවර්ධනයේදී ඔවුන්ට මිනිස් ජීවිත වගේම පරිසරය කියන එක දේ වගේම සත්ත්ව ප්‍රජාව වගේ මේ වගේම පාරිසරික වටිනාකම්ද කියන ඒවා ඒ කිසිවක් ඔවුන්ගේ මේ ඊනියා සංවර්ධන උවමනාව ඉස්සරහා අදාළ නොවන බව ඔවුන් ඒ සියල්ලම තමන්ට ඕන විදියට රිසි පරිදි වෙනස් කරගෙන නීතිය සදාචාරය මේ සියල්ලම ඩෝසර කරගෙන තමයි මේ බලධාරීන් මේ යන්න හදන්නේ. ඒකට හොඳ නිදසුණක් හොඳ අවස්ථාවක් අපිට මේ අත්නෝමතික පාලනය තේරුම් ගන්න. එයත් අපි තේරුම් ගමු. ඒ වගේම නිහඬව නොසිටිමු. මේ වෙනුවෙන් කරන මැදිහත්වීම අපි සියලු දෙනාම සිද්ධ කරමු කියන කාරණාවත් මේ කාරණාවට අදාළ නිලධාරීන්ට බලපෑම් කරවමු, ඔවුන්ට දඬුවම් පමුණවමු, ඒ සඳහා ඒ වගේම විරෝධය දක්වමු කියන කාරණාවත් අපි සිහිපත් කර සිටිනවා.